गॉस्पेल विलेज निर्माण कराद्दी मे अडियत यागन यान पार हरियट लसनट ने मे उक्कोम कॉन्क्रीट टुड तमाय तीयन्ने हबे कॉन्क्रीट टुड वेनम सिमेंती बदाम कपला एकट हेड तल दीला एकट वर्णवत् करला मे मोहतेदी मे अविदगन यानकोट एक अतुले वेनसक् एति केरेव्वा अरगन बलवोत्कारी मे भूमि अविल बलवोत् इकम लेवल के कुहेवत् मेक उडट यानवा पल्ल हेट एनवा नी दबे इन उड़ लंगीनवा पल्ल हेट बैनवा मेहमत मे अपे जीवित समहार वेलावट अपे दाने नहे मे जीवित मे हुंद काले अंतेनवा सरु काले अंतेनवा सतुटे काले अंतेनवा सिन्हावे काले अंतेनवा वगेम विजयग्राही काले अंतेनवा ए वगेम अपे जीवित वल तेनवा බහින කාලයක් තියෙනවා නැති වෙන කාලයක් තියෙනවා අඩු වෙන කාලයක් තියෙනවා අඬන කාලයක් තියෙනවා ජීවිතේ නේ පරාජිත කාලයක් තියෙනවා මේ ඔක්කොම තියෙනවා දැන් මේක අපි තේරුම් ගත්තේ නැත්නම් කාර්යය මොකද වෙන්නේ අපි හිතන්නේ මේ මොහොතේදී මගේ ජීවිතේ හැමදාම එක විදියට තියෙන්නට ඕනේ කියලා ජීවිතේ හැමදාම එක විදියට තියෙන්නේ නැහැ ජීවිතේ කියන දේ හැම වෙලාවෙම විවිධත්වයකට එක්ක යන එකක් එනිසා මම්මාව තරගෙන බැලුවොත් කාරී මේ මම්මාවතේ ඉහළ පහළ යම් ඕන තරම් තියෙනවා ඔබ වතු පිටි අරගෙන බැලුවොත් කාරී ඒ කැටුලේ හැඩතල සහ ඒ ඉහළ පහළ යම් ඕන තරම් තියෙනවා අඩුම ගානේ සබහදහම තුල අපි ඉගෙන ගන්නට ඕනේ එහෙනම් ඔබේ ජීවිතය තුලත් ඉහළ පහළ යම් තියෙන නිසා ඉහළට යන මොහොතේදී ඒක ඉහළට යනවයි කියලා දැනෙන්න ඉඩ හරින්න පල්ලහැට එන මොහොතේදී මම දැන් පල්ලහැට එනවයි කියන එකට සතිය වඩන්න දැන් ඔබට මට තේරුනේ නැත්නම් මම දැන් පල්ලහැට බැහැගෙන එනවා දැන් මම උඩට නැගගෙන යනවා මම දැන් සමතලා බිමක ඉන්නවා මම දැන් මේ වගේ පරිසරයක තමයි ඉන්නේ කියලා මට තේරුනේ නැත්නම් කාර්ය මට ඒ භූමිය තුල තියෙන බලය අල්ලගන්න බැරුව යනවා මේ තාත් ඉපදීදුවේ මද ඈර්ත් එකේ තියෙන ශක්ති ප්‍රමාණය අල්ලගන්න බැරුව යනවා එන්ස අපි ගොඩක් වෙලාවට නේ මේ මොහොතේදී ප්‍රශ්නය දැක්කට ප්‍රශ්නය තුලක් තියෙන ශක්තියක් ඒ ප්‍රශ්නය තුල තියෙන ශක්තිය අපි අල්ල ගන්නට ඕනේ ඔබ හිතලා බලන්න මේ සුපුවත් තරණ කියන්නේ පුදුමාකාර චැලෙන්ජ් එකක් ඒක තනිකර මඩ වගුරක් ඒකට පස් ටිකක් ගෙනන් දැම්මුත් කාර්ය නේ අඩි 42ක් වෙනකම් පීට් එක තියෙන්නේ එතකොට දැන් මෙහෙම චැලෙන්ජ් එකක් අරගෙන තමයි ගොඩක් දේවල් කරලා තියෙන්නේ එනිසා ඔබට මට මේ චැලෙන්ජ් එක නැතුව කිසිම දෙයක් කරන්න බෑ. එනිසා ජීවිතේ සමහර මොහොතවල් තියෙනවා අපිට මේ මොහොතේදී ගර්ජන තර්ජන ප්‍රතික්ෂේපයන් හැලහැප්පීම් මැද්දේ තමයි මේ ජීවිත කතර අරගෙන යන්නට ඕනේ. දැන් මේක එහෙම ගියොත් විතරයි නේ ජීවිතේට යම්කිසි ආකාරයෙන් සැබෑ සතුටක් කවදා හෝ දවසක ඇති වෙන්නේ. නැත්තම් කාර්ය සතුටක් නැති මොහොතක් වෙනවා. සතුටක් නැති ජීවිතයක් වෙනවා නැහැ සතුට කියලා අපිට හම්බ වෙන්නේ ඔබත් මාත් වෙහස මහන්සි වෙලා කරන දේ සහ ඒක ඇතුලේ තියෙනා වූ ඒ ගැඹුර අත්දැකලා ඒ අත්දැක්ක ගැඹුර ඔබව භුක්ති විඳොත් විතරයි එදාට ඔබට මට සතුටෙන් මේ ගමන යන්න පුළුවන් ඒ නිසා වෙහස මහන්සි වෙන්න අලුතෙන් හිතන්න අලුතෙන් දකින්න අලුතෙන් පතන්න ඉන්න තැන අවදි වෙලා ශක්තිය වඩවන්න චිස්පීඩයි